संध्या वक्त वा वेडमो दाल गरुतर महासंगरत्न अवसराय इवागेम श्रीलंका पार्लमेंट्री गरुकथाना महिंद्याप अभिवर्दन मेथुमनी गरु आचार्य बंदुल गुणवर्धन मेथुमा अतुलु सियनुम संभावनीय अमुत्तंगे अवसराय बड़ प्रेम वेती देन ग्रंथ अतर दीला ए ग्रंथे गेन कियंत देने एक तरह දෙයක් සම්පූර්ණ ලක්ෂණ එක කොහොම වෙයිද කියලා. එතුමා ග්‍රන්ථයේ තියෙන හුඟක් දේවල් කතා වුණ නිසා මම හිතුවා අපේ විද්වතුන් තවත් දෙපළක් ඉන්නවා. ඔවුන් ලාංකීය ආර්ථිකය එහි අනාගතය මේ ප්‍රශ්නයේ කොයිබඳු විදිහේ ස්වරූපයක්ද ඒකට උත්තර මොනවද කියන එක පිළිබඳ යම් කතිකාවක් ඇති කරන බව අපි පූර්ව කතා වුණ නිසා මේ ග්‍රන්ථය පිළිබඳ යම් වැටහීමක් ඇති කිරීම මගේ යුතුකමක් කියලා. දැන් ග්‍රන්ථේ නම තමයි 2024 ආයවැය ආර්ථික විද්‍යාත්මක හෝරාව. දැන් අපි දන්නවා ආර්ථික විද්‍යාව කියන වචනේ අර්ථය ගත්තත් සාමාන්‍ය ආර්ථික කියන්නේ මූල්‍ය එහෙම නැත්නම් අර්ථවත් කියන අර්ථය. તો ආර්ථික විද්‍යාව කියලා කියන්නේ මූල්‍ය අර්ථවත් ලෙස යොදා ගැනීම කියන අර්ථයෙන් තමයි මේ වැඩේ තියෙන්නේ. එතකොට එතුමා අපිට මතු කරලා දෙන්නේ අපේ ලංකාවේ මූල්‍ය අර්ථවත් ලෙස යොදා ගත්තාද යොදා ගැනීමට පිටිච්ච බාධා මොනවද අපිට වැරදුණු තැන් මොනවද කියලා. ඒ අනුව මූල්‍ය දැක්මක් සහිතව යදී මේ ශාස්ත්‍රයේවත් ආර්ථික විද්‍යාව තමත් වැදගත් මාතෘකාවක් මේකට යොදනවා ආර්ථික විද්‍යාත්මක හෝරාවක් ලෙස. අපි හෝරාව අපි කවුරුද දන්නව කාලය විද්‍යාත්මක ස්වරූපයෙන් යමක් ඉදිරිපත් කරනවා කියලා කියන්නේ ඔබ කවුරුද දන්නවා දත්ත මත පදනම් වෙලා තමයි අපි විද්‍යාත්මක යමක් තහවුරු කරන්නේ. පර්යේෂණ ශේෂ්ඨේ ඕනෑම දෙයක් අපි දත්ත මත පදනම් වෙලා තමයි තහවුරු කරන්නේ. එතුමා ඒ සඳහා විශාල උත්සාහයක් දරනවා. දැන් මේ ලෝකේ මෑත කාලේ තදින්ම කතා වෙන මාතෘකාවක් තමයි අපි DDDM කියනවා. එහෙම නැත්නම් data driven decision making. මේක තමයි accountability එක සම්බන්ධයෙන් කතා කරන ඉහළම මාතෘකාව මෑත කාලේ. දත්ත සහිතව යමක් ඉදිරිපත් කරොත් තමයි අපි වැඩි වගවීමක් තියෙන accountability එකක් තියෙන්නේ. එතුමා ඒ උත්සාහය දැරීමට මේ ග්‍රන්ථය සම්පාදනය කරනවා කියන එකයි මගේ හැඟීම. ඒ අනුව අපේ සමන්ගත අවධහෙති මාතෘකාවක් කිව්වා වගේ ග්‍රන්ථ 54 54 වෙනි ග්‍රන්ථයේ හැටියට මෙය එලි දක්වන 55ද. එලි දක්වන ලේසි නෑ. අපි ඒ කාලේ දැක්කේ අර කැසට් 100ක් එන ඊළඟ එක බලාගෙන ඉන්නවා වගේ අපිට දැන් මේ පොත් 100ක් දක්වා කවදා එයිද කියන එක ගැන කුතුහලයෙන් බලාගෙන ඉඳ වෙයි කියලා හිතනවා. මොකද එතුමා ඒ තරම් වේගයෙන් මේ කටයුත්තට දිවතරේ. එතුමාට අපි මුලින්ම අපේ සුභාසීසර එකතු කරන්න කැමති අපේ හාමුදුරනේ මේ කාර්යය තවදුරටත් සාර්ථක කරන්න. මේක නිකන් ගාන්ත කරන යන්නේ නෙවෙයි. දත්ත පදනම් වෙච්චි මහජනයාට ඕනෑම කෙනෙකුට ඒ පිළිබඳ තර්කයක් ගොඩනගන්න පුළුවන් සාක්ෂි සහිතව ඉදිරිපත් කරන තර්ක හැටියට මේ ග්‍රන්ථ තුන පිළිගන්න. එතකොට මේකේ පෙරවදනට ගියොත් එතුමා කිව්වා සමහරව මම මේකේ පෙළගැස්මක් එක යන නිසා නිදහසෙන් පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුලදී කතාව ඊට අදාළ සභාගත කරන ලිපි ලේඛන ඇතුළත් කොට පොතක් වශයෙන් සකසා ජනගත කරන පළමු අවස්ථාව මෙය විය හැකියි කියලා කියනවා. එතුමාටත් අත්දැකීම් ඇති මෙවැනි කටයුත්තක් කරන්න හැමෝම පෙළඹෙන්නේ නැහැ. ඊළඟට මේක එකී කාලය තුළ හරවත් දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට එතුමම කිව්වා එතුමාට හම්බෙච්ච කාලය ලංකා පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් දැනට තියෙන විවේචනය හරවත් දෙසුම් හැන්සාත් ගත නොවන එක පිළිබඳ සමාජයේ ඉතාමත් නරක ආකල්පමීය හැඟීමක් තියෙනවා. මොකද අපි දන්නවා මාධ්‍ය තුලින් හැම වෙලේම විවිධ අයට මඩ ප්‍රහාර එහෙම නැත්නම් වෙනත් කරුණු පමණය ඉස්මතු කරන්න කියන මතවාදය තියෙනවා. අපි ඉගෙන ගන්න කාලේ අපි ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න කාලේ රොනිද මැල් මහත්මයාගේ කතාවල තියෙන හැන්සාත් අපි පුස්තකාලෙන් අරන් සමහර අපේ නෝට්ස් වලට එකතු කරගත්ත ඒ ස්ටැටිස්ටික් අපිට ඒ කාලේ දැන් වගේ වේගෙන් විද්‍යුත් සංචරණය වෙන්නේ නැති නිසා. ඉතින් අද වෙනකොට අපිට ඒක කොයිතරම් දුරට මේ විද්‍යාර්ථීන්ට පර්යේෂකයන්ට යොදා ගන්න පුළුවන්ද කියන එක ගැන ඔබම හිතලා බලන්න.